හැමෝම ගොඩක් ආදරෙන් පිළිගන්නවා. ඉතින් අදරගෙන ආවේ ගොඩක් ලස්සන මූවි එකක්. ඒ තමයි මේ වසරේ නිකුත් වුණු මයික් කියන මූවි එක. මේකේ කතාව වෙන්නේ කොල්ලෙක් වෙන සිහින දකින ගැන් ළමෙක් සත්කමක් මගින් තමගේ සිහින ඉෂ්ට කරගන්න හැටි. ඇයට වැඩපුර ඉන්නේ විරිම යාළුවෝ. මෙයා කොල්ල කරන් දේවල් තමයි නිතරම කරන්න උත්සාහ කරන්නේ. ඉතින් අපි බලමු සත්කම කරගෙන මෙයාට කොල්ලෙක් විදියට වෙනස් වෙන්න පුළුවන්ද කියලා. फिल्म पटांगण तरंग सहभागिम सारा तरंग दिन उत्साह धरणवा ए सारे शक्ति प्रमाण इतनी तरगे पराजय सिद्धवना अतर सार गुड के यालो विधेयट हिटेत इतनी तरंगे उट पास क्रैवलाने සාරා තමයි ආලෝක එක බයික් එකේ ගෙදරට ආවා. මේ හැම වෙලාවෙම හිතන්නේ කොල්ලෙක් වුණා නම් හොඳයි. එහෙනම් මේ ප්‍රශ්න මුකුත් නෑනේ. ඕන දෙයක් කරන්න පුළුවන්. හැමද වෙලාවට ගෙදර එන්න පුළුවන්. ගෙදරට ආපු ගමන් මම කතා කරනවා. ඒත් ඇහුනේ නෑ වාගේ කාමරයට ගියා. අම්මත් ගොඩක් තරහෙන් ඉන්නේ සාරා කරන වැඩවලට. ගමේ මිනිස්සුත් කතා හදනවලු සාරා ඉන්න විදිය ගැන. සාරා කෙල්ලෙක් විදියට ඉන්න කැමති නෑ. මියා විස්තර හොයලා බලනවා කෙල්ලෙක් වශයෙන් යාට තියෙන අවයව නැති කරගන්න. හැම වෙලාවෙම ඒ ගැන විස්තර හෙව්වා. සාසිකරට් බොන වගේම යාළුවෙක් එක්කතු වෙලා හදන ඇල්කොහොල් බොන්නත් පුරුදු වෙලා හිටියා. පිරිමි ළමෙක් විදිහට තමයි මියාගේ දවස ගෙවිලා ගියේ. සාරාට හොස්පිටල් එකෙන් කෝල් එකක් එනවා. ඉතින් ડોක්ටර් අහන්නේ සත්කමඩ ගෙදර යගෙන් කැමැත්ත තියෙනවද කියලා. ඒත් තාම කැමති වෙන්නේ නැහැ මේ දේවල් වලට. දිගින් දිගටම Google search කරලා විස්තර හොයලා බැලුවා. කන්නාඩි ඉස්සරහට ගිහින් ඩවලකුත් ඇඳලා මයික් කියලා ලිව්වා. ඇත්තටම පිළමෙක් වුණාට පස්සේ මයික් කියන නම තමයි දාන්න හිතාගෙන ඉන්නේ. ඊළඟ සීන් එකෙන් අපිට පෙන්නන්නේ සිකරට් එකක් බීබී පාරේ යන කොල්ලෙක්. මෙයාගේ නම ඇන්ටනි. පාරේ ඉන්න පොලිස් නිලධාරීන් දෙන්නේ බීමත්ව රියපදුව එකට බයික් එක පොලිස් නිලධාරියට ගන්නවා. ඇන්ටනි කියන්නේ ගොඩක් බීමට ඇබ්බැහි වුණ කෙනෙක්. නිතරම බීබී තමයි හිටියේ. මෙයාට කැමරාගෙන පිරිමිලා මෙයා කාමරය අස්පස් කරලා තමයි යන්නේ. හරියට සහෝදරයෙක් වගේ. ඒ නිසා මෙයාගේ බයික් එක උට තියාගන්න කිව්වා. මම හිතන්නේ ඇන්තනි මේ කාමරේ ඉන්න අන්තිම දවස තමයි අද. මෙයා යන බස් එකට පරක් වෙලා. ඉතින් කොහොම හරි දුවගෙන ඇවිත් බස් එකට නැගගා. ෆෝන් එක වැඩ කරේ නැති නිසා ඇන්තනිගේ සීට් එක වෙන කෙනෙක්ට දීලා. ඒත් ඔහු කැමති නැහැ වෙන සීට් එකකට යන්න. කොහොම හරි එතන හිටපු කෙනා පස්සට ගිහින් වාඩි වුණා. ටික දොරක් ගියාට පස්සේ සාරා ඇන්තනිගෙන් අහනවා මොනවද බිව්වේ. වොඩ්කා කියලා කිව්වා සාරා කියන්නේ ලාබ බඩු වැදිරා දැන් වොඩ්කාලු. මම මෙතන හිටියේ කෑල්ලක් වාඩි වෙනකන්. නිකන් දාගන්න විතරයි. ඇන්තනිටත් හිතාගන්න බෑ. දෙන්නම කතා බහ කරලා හඳුනගත්තා. මේ වෙලාවේදී සාරා කියන දේවල් වලින් ඇන්තනිට තේරෙනවා මෙයාට ඕනේ කරලා තියෙන පිරිමිලමෙක් වශයෙන් වෙනස් වෙන්න කියන එක. යන අතරමඟ තේ බොන බස් එක නතර කරනවා. මේ දෙන කරන්නේ සාරා ළඟ තියෙන ඇල්කොහොල් බොන එක. බස් එක මෙයාලා එනකන් ඉන්නේ නැතිව බෑග් එකක් එළියට විසිකලා ගියා. මොකද දෙන්නම ඩ්‍රින්ක්ස් ගන්නවා කියලා එයාලා දැක්ක නිසා. බස් එක නගගත්තොත් ප්‍රශ්නයක් වෙයි කියලා හිතලා තමයි මෙහෙම දාලා ගියේ. ඉතින් දැන් දෙන්නටම කරන් දෙයක් නැහැ. සාරා ඇන්තනියව එක්කන් යනවා කෑම ගන්න. කෑම කන අතරේ කොල්ලේ සාරාගේ ඇඟ ස්පර්ශ කරා. ඒත් ඒක වැඩි ගණන් ගත්තේ නැහැ. ඒත් එතන ඉතුරුලා හිටපු කොල්ලෙක් ආයෙත් පාරක් සාරාගේ ඇඟට අත තියන්න හදනකොටම ඒ කොල්ලගේ අත අඹරලා දානවා. ඇන්තනි වොෂ්රූම් එකේ ඉන්න අතරේ සාරාගේ ඇඟ ස්පර්ශ කළ අයට හොඳටම ගහලා කාමරයකට දාලා දොරක් දැහුවා. යන අතරමඟ දෙන්නට පාටියට එකතු වෙන්න කියලා ආරාධනා කරා. ඉතින් විනෝදෙන් සාරා ඩාන්ස් කරා. ඊට පස්සේ මේ දෙන ගුරද්දුර කතා කර කර පයින් යද්දී ලොරියක් හම්බ වෙනවා. ලෝරියක නැගලා මෙයාලා අවශ්‍ය තැනට ආවට පස්සේ දෙනට දෙන සම්මුදීලා තමයි යන අවශ්‍ය බස් වලට නැගගා. බස් දෙක දෙපැත්තට තමයි ගමන් කළේ. හිතලත් පුර දුකක් තිබුණා. ඇන්ටනි ගෙදර ආපු ගමන් අම්මට කියන්නේ සිම් එක වැඩ කරේ නැහැ. ඒකයි කතා කරේ නැත්තේ. මම ටිකක් නිදා ගන්න දෙන්න. හොඳටම බීලා මෙයා නිදා ගන්න අතරේ අනිත් පැත්තෙන් සාරා යාළුවොත් එක්ක ඩ්‍රින්ක්ස් ගන්නවා. ඇන්ටනි ගමේ යාළුවා එක කාලය ගත කළා. ඉතින් යාළුවන්ගෙන් උදව් ඉල්ලනවා සාරා සත්කම් කරන්න යන්න. ඒත් යාළුවා කැමති වෙන්නේ නැහැ. මොකද ඒක අනුතරදායක නිසා. ඇන්ටනි යාළුවොත් එක්ක යාට අතරමඟදී හම්බුණු සාරා ගැනත් කියලා. සාරා ඇන්ටනිව හාගෙන ඇවිත් කියලා ආරංචි වුණාම හොර සතුටුයි. ඇත්තම ඇවිත් තියෙන්නේ ශාලකර්මය කරන්න උදව්වක් ඉල්ලගෙන.
සාරා කියන විදිහට කවුරුත් කැමති නෑ මේ වැඩේට ඇය කියන්න. ඇන්ටනී කැමති වෙනවා සාරාට උදව් කරන්න. කොලෙජ් යන කාලේ ඇන්ටනීගේ පෙන්වතිය තමයි ස්වාති. ඒත් දැන් ආයි විවාහ වෙලා තමයි ඉන්නේ. ඇය ඉන්නේත් මේ ගමේමයි. ස්වාති සාරාට ඇන්ටනීගේ අතීතය කියන පටන් ගන්නවා. තාත්තා නැතුණාට පස්සේ ඇන්ටනීට හිටිය අම්මා විතරයි. අම්මා වගේම ඇන්ටනීටත් එකිනෙකා නැතුව බැරි වුණා. අම්මා ඇන්ටනීට බයික් එකක් අරන් දීලා එයාගේ සතුට වෙනුවෙන්. ඉතින් කොලෙජ් එකට අලුතින් අරන් දුන්න බයික් එකේ තමයි ඇන්ටනී ගියේ. මේක දැකින ඉතිරෙන කොල්ලෙට ඉරිෂා හිතුණා. ඇත්තටම ඇන්ටනීගේ අම්මර කතා කරන්න බෑ. මේ කොල්ලෝ ටික ඇන්ටනීගේ අම්මට අපහාස කරන නිසා ගොඩක් ලොකු තරහකින් පන්න පන්න ගහගෙන ගහගෙන ගියා. රණ්ඩුව නතර වුණේම නෑ. මේ වෙලාවෙ එතනට එනවා සෝවාතී තව යාළුවෙක්. රණ්ඩුව නතර කරන්න උත්සාහ කරන නිසා කටින් ලේන්නම ඇන්ටනී යාළුවට ගැහුවා. මේ නිසා අම්මවත් කොලෙජ් එකට ගෙන්නලා කොලෙජ් එකේ ප්‍රධානියා. ඇන්ටනීට තවත් අවුල් යනවා. මොකද අම්මත් ගොඩක් අසලන වුණා ටීචර්ස්ලා ඉදිරියේ. මේ හින්දා අම්මවත් එක්කන් කොලෙජ් එකෙන් යන්න නැස්ති වෙනකොටම කොල්ලෝ ටිකක් ඇවිත් ඇන්ටනීට බයින්න පටන් ගත්තා. ඇත්තටම යාළුවට ගහපු එක වැරද්දක් කියලා තේරුණා ඇන්ටනීට. ඒත් මේ දේවල් දරා ගන්න බැරිව බයික් එක ගොඩක් වේගයෙන් පදවන් යන ඇන්ටනීට වේගය පාලනය කරගන්න බැරිව අනතුරට ලක් වෙනවා. ඉතින් ගොඩක් අවාසනාවන්ත සිද්ධියක් තමයි එදා ඇන්ටනීගේ ඇස්වලට දකින්න ලැබුණේ. තමගේ මම ඔහු බලා ඉදීම වේගයෙන් ආපු වාහනයකට යට වෙනවා. ඇත්තටම ඇන්ටනීගේ අම්මා ජීවතුන් අතර නෑ. හැමදැනම අම්මා ඉන්නවා කියලා හිතාගෙන තමයි කතා කරලා තියෙන්නේ. තමගේ වැරද්දෙන් තමයි අම්මා අදටත් ජීවතුන් අතර නැත්තේ කියන පසුතැවීම ඇන්ටනීගේ හිතේ තවමත් ඉතිරි වෙලා තිබුණා. ඒක නිසාමයි මේතරම් බීමට ඇබ්බැහි වෙලා තිබුණේ. අම්මා නිතරම මතක් වෙද්දී තව තවත් ඇල්කොහොල් වැඩිපුර පාවිච්චි කරා. සාරා ඉන්න නිසා ඇන්ටනීගේ තනිකම පාළුව ටිකෙන් ටික අඩු වුණා. සාරා ඇන්ටනීට ડોක්ටර් හම්බ වෙන්න ඇවිත් සත්කම සඳහා උපදේශනයක් අද පවත්වනවා. ඉතින් මේ සම්බන්ධව තව පාරක් හිතලා බලන්න කියනවා ડોක්ටර්. තව සතියකින් උසප් චක්‍රය නවත්තන්න හෝමෝන එන්නත් කිරීම පටන් ගන්නවා. සත්කම පටන් ගන්නතර පස්සේ මේකෙන් අයින් වෙන්න බෑ. සාරට විනාඩියක් කෙලින් ඉන්න කියලා ડોක්ටර් ඇන්ටනීට කියන්නේ ශල්‍යකර්මයෙන් පස්සේ බරපතල සෞඛ්‍ය ගැටලු ඇති කරන්න පුළුවන්. මානසිකව මෙන්ම ශාරීරිකව සාරා ඇන්ටනීට පැහැදිලි කරනවා කොල්ලෙක් වෙන එකේ වාසි. කොල්ල බලන්නේ හය වෙද්දි ගෙදර එන්න ඕනි නෑ. දෑවැද්ද දෙන්න ඕනිත් නෑ. උයන්න ඕනිත් නෑ. මිනිස්සු ඉස්සර නාන්නත් පුළුවන්. සත්‍යයක් උනත් නාන්නේ නැතුව ඉන්න පුළුවන්. ඔසප් වීම, ගැප් ගැනීම හෝ කිසිම වේදනාවක් නෑ. ඇන්ටනීව හම්බ වෙන එකන් එනවා සනල් කියන යාළුවා. ඇත්තටම සනල් කියන්නේ ඇන්ටනී කොලෙජ් එකේදී රණ්ඩුවක් ඇති කරගෙන ගහගatti ඒක බේර ගන්න ආපු යාළුවා. ඇන්ටනීව දැක්ක ගමන් සනල්ට කේන්ති යනවා. මොකද එදා කොලෙජ් එකේ සිද්ධිය නිසා සනල් ඇන්ටනී එක තරහින් ඉන්නේ. ආයෙත් හැරලා යන්න හදාද්දී යාළුවා හුරු නතර කරනවා. ඒත් එක්කම ඇන්ටනීට පාරක් ගහලා මේ පරණ ඇන්ටනී නෙවෙයි කියලා එතන යන්න ගියා. කට්ටියම ගංගේ නාන ගමගෙද්දී ස්වාතිට ළමයා හම්බුණා කියන ආරංචිය එයාට කියනවා. ඉතින් හැමෝම ස්වාතිගේ ළමයා බලන්න හොස්පිටල් එකට ගියා. සත්කම් කරන්න සති දෙක කාලයක් තියෙනවා. සාරා ඇන්ටනීට හොස්පිටල් එකට ඇවිත් බෙහෙත් දෙන්නත් කරන්න. ડોක්ටර් ආයෙත් පාරක් කියන්නේ සාරාගේ ආවේගශීලී තිරණ නිසා තමයි සත්කම් කරන්නේ. තව හිතලා බලන්න කාර්යය තියෙනවා. ඔය අයට කතා කරන්න ඕනේ. ඒත් ඇන්ටනී කියන්නේ නම් ඒක එයාගේ තීරණේ. මට කරන්න පුළුවන් එයා වෙනුවෙන් ඉන්න එක විතරයි. සනල් ඇන්ටනීට සමාව දුන්නා. ආයෙත් පාරක් යාළුවෝ වෙනවා. පරණ දේවල් අමතක කරලා ඉදිරි ජීවිතය හදාගන්න ඇන්ටනීව දිරිමත් කරා. මේ අතරතුර සාරා ඉදිරිපත් වෙනවා සටන් කරන්න. මම ඉගෙනගෙන තියෙනවා. අත්දැකලා තියෙනවා. දෙන්න අතර හොඳ සටනක් ගියා. බැරිමතර ප්‍රතිවාදියා සාරව උස්සලා බිමට දානවා. මේ නිසා උද්දේයට ලොකු වේදනාවක් ඇති වෙනවා. මොකද මෙහෙත් එන්නත් කරපු නිසා විවේක ගන්නයි ડોක්ටර් කියලා තියෙන්නේ. ඒත් ඒක හැවෙ නැති නිසා ඇන්ටනීත් බැන්නා. එපා කියන ඒවා කරන්න හොඳ නෑ. ඇන්ටනී සාරට ගොඩක් ලං වුණා. හැමදේටම සහෝදරෙක් වගේ ළඟ හිටියා. එදා වුණු දේ නිසා සාරට ලොකු වේදනාවක් ඇති වෙලා ඒක නැති කරගන්න ඇන්ටනී සාරට උදව් කරනවා. සාරා ඉන්න නිසා ඇන්ටනීට දැන් කම්මැලිත් නෑ. ඉස්සර වගේ දැන් බොන්නෙත් නෑ. ඒ දේවල් වලින් ටිකෙන් ටික ඈත් වෙලා. සමහර තැන්වලදී දෙන්නගේ හිතවලට පොඩි අමුත්තක් වගේ දැනුණා. නොදැනීම ආදරයක් වගේ දෙයකට පෙරලිලා. ඒත් ඒක පෙන්නුවේ නෑ. මොකද සාරා හැම වෙලාවෙම හිතුවේ කොල්ලෙක් වෙන එක ගැන විතරයි. සාරාට කෝල් එකක් එනවා පොලිසියෙන්. එයාගේ අම්මා සාර අතුරුදන් වෙලා කියලා පැමිණිල්ලක් දාලා ඉක්මනටම පොලිසියට එන්න කිව්වා. ඉතින් පොලිසිය කෙනෙක් කියනවා සාර කැමති නම් විත්‍රායාව එක්කන් යන්න පුළුවන්.
ආරක්ෂාව කියන්නේ තමයි ගෙදෙද්දිම විතරක් ලැබෙන දෙයක් නෙවෙයි. ඇන්ටනි එක ආයෙත් සාර යන්න ගියා. ආමයර අප මානසිකයි තරහෙන් තමයි යන්න ගියේ. සාර ඇන්ටනි එකගේ අතීතය කියන පටන් ගන්නවා. ටයිකොන්ඩෝ ගන්නවන්න මාස්ටර් කෙනෙක් ගෙනවා සාරයි ගෙදර ළඟ තියෙන මඩුවට. ඒ මානසික ගොඩක් හිතවත් වුණා සාරයි ගෙදර අයත් එක්ක. මුලදී හැමදේම සාමාන්‍ය විදිහට තමයි සිද්ධ වුනේ. ඒත් මාස්ටර් අම්මා වසුරු කරන්න පටන් ගත්තා. තාත්තට සලකන්න අමතක කරා. ඒ දේවල් දරා ගන්න බැරිව සාරගේ තාත්තා ගෙදරින් යන්න ගියා. තාත්තගේ ඉස්සරහා වැඩ කරපු වත්ත මිනිස්සු ගාවට. එහෙදි තාත්තට ආදරේ නොඅඩුවම ලැබුණා. සාරත් තාත්තා බලන්න හැමදාම එහි ගියා. සාරා අම්මා එක්ක වගේම මාස්ටර් එක්කත් එදා ඉඳලා තරහින් ඉන්නේ. අම්මා කියන දේවල් කනකටවත් ගන්නෙ නෑ. ටයිකොන්ඩෝ ඉගෙන ගන්නකොට සාරාගේ ඇඟ මාස්ටර් නොගලපෙන විදියට ස්පර්ශ කරනවා කියලා තේරුණු සාරාට එදා ඉඳලා ඒ පන්ති නවත්තලා දැම්මා. සාරා තාත්තා එක්ක නවතින්න හිතුවත් පොඩි කාමරයක ගොඩක් අය ජීවත් වුණ නිසා තාත්තා සාරා මඟ හැරියා. මොකද කෙල්ලෙට ඉන්නේ සුස්තනක් නෙමෙයි නිසා. සාරාගේ නිදහසට මාස්ටර් බාධා කරපු නිසා හොඳ පාරකුත් අහලා තමයි සාරා ගෙදරින් ගියේ. කසාදට වෙන් කරලා තිබ්බ රත්තරන් බඩු අරගෙනම ගෙදරින් පිටත් වුණේ. පොලිසියේදී සාරව එකන් යන වැඩේ හරියන්නේ නැති නිසා මාස්ටර් ඇන්ටනි ගෙදර හොයාගෙන ආවේ. සාරාටත් පාරක් ගහලා ඇන්ටනිටත් හොඳටම ගැහුවා. බලෙන්ම ඇදගෙන ගිහින් කාමරේ දාල දොර ලොක් කරා. ඉතින් කිසිදක් කියන්න නැතිව අම්මත් බලාගෙන ඉන්නේ. ආචිලා මාස්ටර්ගේ සාරගේ අම්මගේ වැඩවලට පොඩ්ඩක්වත් කැමති වුණේ නැහැ. ඇන්ටනි සාරව හොයාගෙන ගෙදරට එනවා. එතනදී මාස්ටර් අතර ලොකු ෆයිට් එකක් ඇති වුණා. දෙන්නම ගොඩ වෙලාවක් යනකන් රණ්ඩුව නතර කෙරේ නැහැ. මාස්ටර්ගේ අතට අමාරු නිසා ඇන්ටනි රණ්ඩුව නතර කරා. ආචි සාරට යන්න කියලා කිව්වා. මොකද මේ ගෙදර සාරට සතුටින් ඉන්න බැරි බව ආචි දන්නවා. යන අතරමඟදී කෝල් එකක් එනවා ඇන්ටනිට. හොස්පිටල් එකෙන් තමයි කෝල් එක එන්නේ. ලිංගික විපර්යාස සැත්කමට දිනක් නියම කරලා. ඉතින් යාලා කියන දිනේට හොස්පිටල් එකට එන්න කියනවා. මේ ආරංචි හවට පස්සේ දෙන්නටම දුකයි. ඉතුරු දවස් ගෙවිලා ගිය ගොඩක් දුකකින්. ඉතින් සැත්කම සඳහා තියෙන සයින් කරන වැඩ ටික ඇන්ටනි ඉවර කරා. සාරත් අවශ්‍ය කරන ඇඳමකුත් ඇඳගෙන ලෑස්ති වෙලා ඉන්නේ. ඇන්ටනි සාරට සමු දෙන්න හැවෙත්. මගේ වැඩ ඉවරයි. සුබපැතුම් මයික්ට කියලා එතන යන්න ගියා. සැත්කමට වෙලාවත් හරි. ඒ සාරා නන පටන් ගත්තා. කරන්නේ මොකද්ද කියලා හිතාගන්න බැරිව. ඇන්ටනි සීදිවි හානි කරගන්න තමයි හිතාගෙන ඉඳලා තියෙන්නේ සාරව කැමති ඉස්ත කරාට පස්සේ. ඒත් ඒක වෙනස් වෙනවා. හැම තැනකම ඇවිදින්න ගියා. මෙහෙම කාලේ ගත වෙනකොට මාස 3කට පස්සේ ඇන්ටනි ගුවන් විදුලි නිවේදකයෙක් වශයෙන් වැඩ කරනවා. මේ වෙලාවෙත් ඇන්ටනිට සාරව මතක් වෙනවා. ඇන්ටනි හම්බ වෙන කෙනෙක් ඇවිත් කියපු නිසා බලන්න යනවා. ඇත්තටම ඇවිත් තියෙන සාරා දෙන්නටම සතුටුයි. දෙන්නා වැඳ ගන්නකොට ඇන්ටනි අහනවා පියුරු ඉවත් කළේ නැද්ද කියලා. ඒකට හේතුව සාරා ඇන්ටනිට කියනවා. සාරා කරන්න හිටපු විදිය සැත්කමක් කරපු කෙනෙක් හම්බ වෙනවා. ඒක සාර්ථක වෙලා. ඔය කියපු විදියට සැත්කමක් කරන්න හේතුවක් තිබිලා. ඒ සාරා උපතින්ම ගෑනු ළමෙක්. පිරිමැලේ තියෙන නිදහස ගැන හිතලයි මේ දේවල් කරන්න පෙළඹුණේ. ඉතින් සාරා මේ දේවල් තේරුම් අරන් සැත්කම නොකර ඉන්න තීරණය කළා. ඒ වගේම සාරා බලාපොරොත්තු වුණු සතුට එක්ක ඇන්තනි සමග ජීවත් වෙන්න ඇති. මේ වගේ මූවිස් බලන්න කැමති අය අපේ channel එක subscribe කරන්න, like කරන්න, share කරන්න.